තෙරුවන් සරණයි පින්වත් ඔ බැහැමදනාටම. සදහවත්න්නේ සිත ස්වොයායන්න සැනසීම තතාාගත ශ්‍රී සත්්ධර්මයෙන් ඔබේ ජීවිතයට සමීප කරන පින්වත් හෝරාවක පූජනීය කෝරලයාගම සරණතිස්ස පින්වත් ශවාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් මෙම දේශනාවා රම්භ වනවා. අපි සාධනාධ පාතමින් ස්වාමින් වහන්සේ පිළිගනිමු. සාධූ සාධෝ සාධූ. ේශනාවවට දායකත්වය ධර්මින් කටුතු කැනවා වේයන් ගොඩ පදිංචි පිKේ මුොතුලතා මහත්මිය එවගේ විශාකා සෝම්සිරි දියන ඇතුළු ඒ පවුලේ පින්ත් පිරිස. සමන්තාචක්කවාලිසු අත්‍රගච්චන්තු දේවතා සද්හම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්ත ධම්මස් සවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපටි හත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වීසාරජ්ජ විසාරදස්ස සබ්බ සත්තුුත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බදම්මිසු අපටිහතඥාන චාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ සතු මස දම්මිසරස්ස දම්මරජස්ස දම්මසාමිස තතාගතස්ස සබුණ සම්ම සම්බුද්ධස්ස නමෝතස්ස ভাගබතු වරහතු සබබ දම්මිසු අපට হাතඥන චස්ස Dasdha secawi saරජවිre Sab satu dhamiස dhaරrajadhaමස tataගsabanුණ සම සබදස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන්වෙෙන්න්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනාකරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගැන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරී එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුවුණ ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් මේ පින්නතුන් තම තමන්ගේ ජීවිත කාලේ තුළ මෙතෙක් සිදුකර ගත්තා අනිකුත් සියලුම පුුණන්න ධර්මයන්ගේ අනුභාවයත් හේතුවේවා කියල අප ප්‍රාර්ථනා කරමු. පින්න්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්ම පද පාලයේ සඳහන් වෙන අපේ බුදුරජාණන් වහසේ දේශනා කොට වදාළ උතුම් ගාතාරත්නයක් මුල්කරගෙන මේ ධර්මදේශනාව සිද්ධ කරන්න මේ ගාතාරත්නය තමයි යථ දණඩේන ගෝපාලු ගාවුම් පාචේති ගෝචරන් ඒවන් ජරාච මච්චූචය ආයුම් පාච්චෙන්ති පානිනා ගාතාරත්නය සරල තේරුම තමයි යතා දන්්ඩේන ගෝපාලු ගොපල්ලා කෙවිටක් අරගෙන තමන්ගේ ගවයොටික දක්වනවා තෘුණ භූමියළඟට ජතා දන්ඩේන ගෝපාලු ගාවුන් පාචේති ගෝචර ගෝචරේගාවට ගෙනියෙනවා කියල කියන්නේ ආහාරයේ තියෙන තැනට අරගෙනයනවා අං ඒ වගේ තමයි සත්වයාගේ ජීවිතය මෙ මාරය මොහොතක් මොහොතක් පාසා සත්වයා දක්වුණොවකු හටද ආවිෂයාගේ කෙරවලගාවට ගොපල්ල ගවයු්ි දක්වනු තුරුණ භූමියයට මාරයා සත්වය ආරං යනෝ අවිෂය කෙරවල ළඟට ඒවන් ජරාච මච්චූචේ අං ඒ වගේ ජරාවයි මරණයයි දෙන්න එකතු වෙලා සත්වයා ආර්ගනය නව ජීවිතය සානය ළඟට මේක තමයි ගාථවි සරල තේරුම අපි මේ කාරණාව ටිකක් සාකච්ඡා කළුත් මෙලොව යම් කෙනෙක් උපන් ඒ ඉප දෙෙන පුද්ගලයා උපතත් එක්කම මේලෝකෙට අරගනාපු එකම දායාදේ මරණේ. අපි වෙන කිසිම දෙයක් මෙහෙට අරගන්නේ නෑ. නූල් පොටක්වත් තරගවිල්ලත් නෑ මව්කුසේ පිළිසිඳ ගන්නවත් එක්කම මෙන්න මේ මරණය කියන ධර්මතාවේ අපිත් එක ඇවිල්ල තිබුණා කලලයහැටියට ඇහැට නොපෙන්ෙනෙන තරම් කුඩාකාලේ මේ කලලයම විනාස වෙලා යන්න පුළුවන් තරමක් වර්ධනය විච්ච දරුව එකන සතියක් ගෙවිලා දෙකක් ගෙවිලා ක් ගෙවිල්ලා මේ විදිහට මාස දෙකතුන හතර පහ ගෙවිච්ච මවකුස ඇතුළිම ඉන්න දරුවෙක් ඒ මවකුසේදීම දිය වෙලා මැරිලයන්න පුළුවන් මවකුසිෙන් බිහිවෙන අතර මගත් මරණය සිද්ධ වෙන්න පුළුවන් බිහිවෙලා ගත වෙන දවසක්ත තප්පරය පැය දවස සුමානය මාසය අවුරුද්දක් ගත වෙලත් මරණයේ සිද්ධවෙෙන්ඩ පුළුවන්. ඉති අවුරුදු දෙකින් තුනින් හතරින් පහින් දහයින් පහළුවෙන් විශයෙන් විසි පහහින් මේ ඕනෙම මුහොතක මේ උපන්නා වූ සත්වයා මරණයට පත්වෙන්න පුළුවන්. මරණයට වෙලාවක් නෑ මරණයට තැනක් නෑ මරණයට කාලයක් නෑ ඕන තැන ඕනම වෙලාවක ඕනම ආකාරයකින් ඒ මරණයේ සිද්ධ වෙන්න පුළුවන් එක තමයි මරණය හැටි අපි අරගනාපු ආවිෂය කොපමණද කොතරම්ද කියන කාරණාව අපි කවුරුවත් දන්නේ නෑ අපි කියමුක වාහනයක ඉන්දන තියෙන ප්‍රමාණය අපි දන්නත්තම් වාහ නතර වෙනකම් අප යනවා. හැබැයි කවදද නතර වෙන්නේ කොතන ද නතර වෙන්නේ කියන කාරනාව අපි දන්නේ. කන්දක්කුඩ නතර වේඩත් පුළුවන් පල්ලමක නතර වෙඩත් පුළහන් තැන තලාවක නතර වේඩත් පුළුවන් පිදන්න කොතන නතර වෙයිද කියලා. ආං ඒ වගේ අපි මේ ජීවිතත් කවද කොයි වෙලාව අවසන් වෙයිද මරණයට පත්වෙේයිද ඒ කාරණාව පි දන්නේ නෑ නමුත් ඕනෑම මොතක ඒ සිදුවීමට මූනපාණ්ඩ මට සිද්ධ වෙන්න පුළුවන් එහිද උපතත් එක්කම අර්ගනාපු එකම දායාදය මරණය. එනම් මේලෝක ජීවත් වෙන කෙනෙක් තමන්ගේ ජීවිත කාලය තුළ සිදු කළයුතු විශේෂම දේ ඕනෙම මොහොත්තක මාස්සොයාගැෙන පැමිඳෙන මරණයට සූදානංගෙන එක සූදානං වෙලානං ඉන්නේ කොයි වෙලාව ආවත්කමක් නෑ ඕනම දෙයක් එහෙමිනි කෙනෙක් විභාගයක් කරන්න ලැස්තිි වෙනවා සමාහරට විභාගයේ දවශද දවසිදවස කල්ල යනවා ඇති මම මේ වෙනකුට විභාගයට සූදානං නං විභාගීතින් කවද කල් ගිහිල කවද පටන්ගත්තත් මටකමක් නෑ මම සූදානන් වෙලා යන්නේ. කෙනෙක් ගමනක් යන්න සූදානං වෙනවා. නොත් වාහනය කෙනෙකං බලාගෙන ඉන්නවා. ඉති වාහන කොයි වෙලාවේ ආවත්කමක් නෑ. මම සූදානං ආපු ගමන්ම ගොඩ වෙලා යන්්ඩයිතිෙන්. කෑමට ගෙදරටේනාය කොයි වෙලාවේ ආවත්කමක් නෑ. කෑමටික සූදානන් කරලා ඉතියෙන්නේ අපපු ගමක් දෙන්න යිතියන්නේ මරණය කොයි වෙලාග්‍යාවත් කමක් නෑ මම සූදානන් වෙලා ඉන්නේ ඕන මෙ ොහොතක ඒ මරණය පිළිග්ඩ මම සූදාන එනම් ජීවත් වෙනවා කියල කියන්නේ මරණයට සූදාන වීමයි හැබැයි මේලුකි ජීවත් වෙන හුඟක් දෙනාට කාරණවාමතක වෙලායි තියන්නේ මරණය කියලන සංසාරය අවසානය ලිමනි එක භවයක අවසානයේ මෙහෙන් දැස පියවෙනමත් එක්කම තවතන ුප දිනවා ඒ උපතත් මරණයත් අතර තියෙන කාලයේ ඇහි පිල්ලමක් ගහන කාලයට වඩා හුඟක් අඩුයි එතරන් වේගෙන් සත්වයා මෙහෙන් අවසන් හුස් මෙහලනොත් එක්ක මීළඟ තැන මහල වෙලායි ඉරයි ඒකර සඳහන් කලා මෙහෙම උදාහරණයක් අපි ගමු මැස්සෙක් ඉන්නවා කලිනුත් පැහැදිලි කර පුදාහරණය දෙ අපි කල්පනා කරනවා මෙ මැස්සට මිටියකින් ගහනෝ කියලා දෙඟ මිටිය උත්සලා මැස්සගේ ඇඟට මිටිය පාත් කරනවා. මිට පාත්වෙලා මැස්සගේ පිහාටුවල පාදවල මිටිය ගෑ වෙනවා මේක බොහ වේගෙන් වෙන වැඩක් මිටියෙන් ගහනවා කියනක නත් තිස්සරලා වෙන්නේ එහෙමනි ටවස මැස්ස ගඇගට බර වෙනවා ඉට පස මැසක් පුපුරනෝ ඒත් එක මිටි පාර ඇදදිල බීමට මැසත් තැලිල පොඩි වෙලා මැස්සෙක් හිටියද කියලව සහරලාට ඔය ගණඩ බෙරුවෙනු මු මම මැස්සට ගහලා මිටිය උත්සලා අහකට ගන්නකොට මැස්ස වෙන තැනක ඉපදිලා සිත් කෝටි ගානක් පහළ කරලා තිවරයි. ඒවගේම තමා ඔබෙත් මගත් මරණය මේ ඇහි පිල්ලමක් ගහන්න තරන් කාලයක් බත් මරණයත් උපතත් අතර පරතරයක්න මෙහෙ අත්හරීනකොටම තවතැන අල්ලගෙන ය ප්‍රශ්නමක්ද ඒ අල්ලගත්ත තැනමොක්ද කියන ප්‍රශ්නයක් සතරාපායිත නිරයද නිරේ තැනක්ද ප්‍රේතලෝක තැනක්ද තිරිසං අපායේ තැනක්ද අසුරලෝකෙ තැනක්ද මනුෂ්‍ය ජීවිතයක්ද දිව්‍යම ආත්මයක්ද අහුනේ කොතනද කියනක අපි දැන්නේනෑ අන්න ඒකට තමයි සූදානං වෙලා ඉන්න කියලාකිීවී. ඇයි සූදානං වඩ කියලා කියහම කාරණක් ගොඩක් තියෙනවා. චෙතකොට තමයි තේරෙන්නේ මරණය සුළු පටු දෙයක් නෙමේ කියලා. ධර්මය සඳහන් කළේ මැරෙනකොට කෙනෙකුට රිදෙනවද ප්‍රශ්නයක් ඇැවුත් ධර්මානුකූල උත්තරයක් දෙනවන අපිට සමහර සූත්‍රවල පැහැදිලි කරලා තියෙනවා විදෙනව කියලා. එක කොයිවාගේ වේදනාවක්ද ජීවිත කාලි කවදාවත් අපිේ වේදනාව බුක්තිවිඳලා නැතිහින්ද වේදනාව කොහොමද කියලා පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ. අනාත පින්ඩික සිටිතුමා මරණ වේදනාව ගැන සාරිපපුත්‍යයන් වහන්සේට සඳහන් කළ විතරක්ේ දනංජාන බ්‍රහ්මණයත් මරණ වේදනාව ගැන සාරිපපුත්තයන් වහන්සේටම පැහැදිලි කළා දැන් දැනෙන්න කායික වේදනාව මෙහෙමයි ස්වාමීණි කෙර කියනකොට සාරිපපුත්තයන් වහස දැනගත් තා වැඩි වෙලා ජීවත්වෙන්නේ නැහැ කියලා ඉති එතන පැහැදිලි කරන්නේ මහාභයානක දරුණු තත්ත්ය මේකඔබ මමා පිහැමුවම මූුණ දෙනන්තකීමි කෙනෙක් ඒක මොහොතින් ඉවර කරගන්නත් පුළහන් හැබැයි තව කෙනෙක්. පෑගානත් මිඳ වන්නත් පුළුවන්. තවකින කීටත් වඩා වැඩිවෙඩත් පුළුවන්. අනත පෙන්ඩික සිටිතුමා සඳහන් කලාන. රහතන් වහස යනවා දැන් කොහොමද සිටිතුමයි. ස්වාමීණී මහා ශක්තියක් තියෙන පුද්ගලයෙක්. කුළු ගෙඩියක් කරගැල්ල ම ස් වූදුනට ගැහූ. ොම වේදනාවක් එක පාරම දෙනීද ආං එහෙම කෙනෙක් කළුගෙඩියකින් පහර දෙනවා වගේ මගේ හිසේ වේදනාවක් තියෙනවා කෙල සඳහන් කළා ඉතාම තිවුණු ආයුදයකින් මස් කපන පුද්ගලයක් මස් කපන කපාගෙන 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 යනවා වගේ ඒවාගේ තිවුුණු ආවිධයක් අරගෙන මගේ කුසහ තුළට කෙනෙක් බැහැල කර ලූුණු ගෙඩියක් ලියනවා වගේ ඉතා සෙවුම් විදිහට ලියාගෙන ලියාගෙන යනවා වගේ මට දැයිනවා ශක්ති සම්පන්න හතර දෙන මගේ අතපයිෙන් අල්ලගෙන ඔස වගෙන ගිහිල ගිනියගුරු වලකට ලංකලුත්මාව මොනවාගේ දෙවිල්ලක් තියෙනවාද ස්වාමීණී එවන් දෙවිල්ලක් මට දෙනෙන මේවාගේ මරණ වේදනාව පැහැදිලි කරනවා දක එකක් කෙනාට දැනෙන ස්වභාවය තියන දැනෙන්ට ගත වෙන කාලයේ වෙනසක් තයන පුළුවන්. එදි එතකොට ජීවිතයේ කවදාවත් අත්විඳල නැති වේදනාවක් තමයි තියන්නේ. තැබයි භාගිතුන් වහසේ ධර්මය තවත් පැහැදිලි කළා මෙන්න මේ වේදනාත්මක මුොහොත ඉවසන්ඩ අපි පුරුදු කරලා තියෙනරුවනේ දැ හිතන්නක අපිට පේදනාවක් දැනෙනකොට තරහ ඉන්න පුළුවන්නේ සමහරලට අත්දැකීම් තියෙනවා හිසේ කැක්කුම හැදිලා අපි ඉවසන්ඩ බැරි හිසේ කැක්කුමක් කියලා අපිට තරහ එන්න ඇත්ද අනික් අයි කෑ ගහන්නව ඇහෙනකොට අනික් අයි කතා කර කර ඉන්න ඇහෙනකොට සමහරට ගුවන් විදිලි අන්තරයේ හරි හයිෙන් ටිකක් ක්‍රියාත්පක කරහම අර වේදනාවෙන් ඉන්න පුද්ගලට කේන් තියෙනවා තමන්ගේ වේදනාව නිසාමත් තමන්ට ගේත්තියෙනවා ඉ බඩේ කැක්කුම හැදුු හමත ඔහොම තමා එම් හිසේ කැක්කුම බඩේ කැක්කුම වගේ එහෙම වේදනාවක් ඉවසන්ඩ තාම පුරුදු කරලා නැත්තං මරණවේදනාව වගේ දරුණු වේදනාවක් ආවහම කොහොම දඉවසන්නි ආන්ගේ හින්ද භාගිතුන් වහසි දේශනා කළා ඒන හොඳ ප්‍රතිකර්මයක් මකක්ද ප්‍රතිකර්මය ඒක තමයි මෛත්‍රී කර්වස්ථානය ප්‍රගුණ කරල තියාගන්ට ආඒ වෙලාට ඉවසඩ පුරුදුවෙන්න්ට එතකට පුළ හංකම තියෙන මෛත්‍රී භාවනාව තියෙනවා අභ්‍යන්තර වේදනා ඉවත් කිරීම බාහිරවේදන ඉවත් කිරීම කියලා කාරණා දෙකක් කාරණාටක් තියෙනවා එක පලවෙනික අභ්‍යන්තර වේදනා ඉවත් කිරීම දෙවනියක බාහිර වේදන ඉවත් කිරීම අපි මොන තරං සිල් රැකල කොයි තරන් දන්දීල ජීවිතය කුසලයෙන් පුරවග්ණ හිටිය. අවසාන වෙලාවට එළඹෙන්නේ අකුසල සිතුවිල්ලක් නං බොහෝ වෙලාවට මගේ ඊළඟ උපතත් දුක්කදායක තැනක තීරණය වඩ පුළුවන් කොයි තරං පවුකරල හිටියත් සුබ නිමිත්තක් කුසල චේතනාවක් නං ඉස්මතුණ සුගතිය උපදින්නත් පුළුවන් බාණඩකු තම්බදාටික චෝර තම්බදාටික චෝර කියල කියන්නේ අවුරුදු පනස් පහක්ම මිනි අරපු මිනිහෙක් පනස් පස් අවුරුද්ධක් තිස කලේ මිනිස්සු මයි මැරුවේ තබදාටික චෝර කවුද කොසල් රජ්ජිරුවන්ගේ චෝර ගාතකය හරි දරුණු පුද්ගලයක් එයි මේ තම්බ දාටික කියලි කියන්නේ තබ දැලිය කියල කෙටියෙන් හැඳන්නේ එම ඉස්සරලාම පිරිමිය අගේ එන්න රැවුල්ල දැල්ි රවුල්ලේන කියලා මෙයාගේ එහෙම ඉස්සරලම රැවුල් ඇදෙනකොට එවත් තඹ පාටයි කළුපාටනමේ තඹ පාට එනිසා දැලි රවුලු කරෙන කියන්නේ ව තඹ දැලිය කියලා සාමාන්‍යය සමාජි පට පැඳවා මෙයා තරුණවයසට ඇවිල්ලා රස්සාවකුත් නෑ මෙයට එතන හොරුන්ට එකතුව ෙන්ඩුවන කියලා මෙයා ගහිල්ල හරු පන්සයකින් යුක්ත හොර කණ්ඩායමට කතා කලා මාත් ගණ්ඩු කොයාලගේ කණ්ඩායමට ඉටවස අර හොරු මෙ අරගෙන ගියා හොර කණ්ඩාීමේ නාය කියලඟට හරි ඥානවන්ත පුද්ගලයෙක් නායකයා ඔහු බැලුව මූුණ දිහා මුණ දිහ බල්ලකිව එපා මෙය ගන්නේය අපි ඇයි ඒ තරම්ම දරුණු පුද්ගලයෙක් මේ මේ ධර්මය මේ කාරණාව සහන්කරට සඳහකර න මේ හොරනායකට කොමද මහ ගැෙන හිතෙන්නේ ඔහු කල්පනා කරනවා කුඩාකාලෙ තමන් කිරිබීපු අම්මගේ පියයුර කපලා කාපන් කියල කීවොත් ඒකත් කරන්ඩ පුළුහන් දරුණු පුද්ගලෙක්ම ද මොහු මගේ පිරිසට එකතු කරගන්නවා කියලා කියන්නේ මගේ කණ්ඩායමම වනසඩ පුළුවන් එහින්ද එපා කියන්නේ වන්ඩයගේ ඥානය කොහොමද කියලා අදත් එහම මයි මිනිස සංසාරය පින්කරල් ලබාගත්ත ඥානය තමන්ගේ දියුණුවට යොදාගන්න වනන් කොතෙන්ට ඇන්න බැරිද. නමුත් මහ ඥානවන්තවූ තමන්ගේ ශූක්ෂම ඥානයේ පාවිච්ි කරලා තියෙන්නේ සතර අපායට ඇන්ඩ මිසක් සතරපයෙන් ගොඩේ ඇන්න නෙම බලන්න හොරෙකුට මංකොල්ලකාරයකුට මොන්න තරන් තිවුණු නුවනක් තියෙනවද ආරක්ෂක වලු කොච්චර තිබන ආරක්ෂිත කැමරා කොයි තරං තිබුණ ඔය සියල්ලෙන්ම බේරිලා ගිහිල තමන්ගේ වැඩි කරන ඉන්නවනි වන්න තර. එතුවන තුවක් වූ හදාපු කෙනට මොන තරක් නුවනක් තියෙනවද. පුංචිආවිධයක් ඇතුලි චූටි කොටසක් ප්‍රාත්මකවීමේ සැතපුම් ගානක් ඇතට එක්කම ඉලක්කයිකට ගමන් කරන්න පුළුවහන් වැඩියුන්ඩ යවන්ඩ පුළුවන් ක්‍රමයක් හදන්ඩ නිකන් හිත බ් ඔහුට දේන නුවන පොහොමද කියලා එතොට මේ සංසාරි පින් කරලා නෙමේද මේ ඥානේ කුසල් කරලා ලබා ද නුවනක් නමුත් ඒක පරිහරණය කරන්න හරියට ප්‍රාර්ථනා කරල නෑ. ඒකෙන් උනේ ඒ නුවනි සසර දික්කරගත්තමිසා කෙටිකරගත්ත නෙමේ. නමුත් අරපුද්ගලයා කොහොමරි අර හොරුන්ගේ හිත දිනා ගත්තා. මද යන්ඩකීවට යන්නෙ නෑ අතරවෙලා ඉදල අරගොල්ලු හොරකන් කරගනයනකොට මේ කෑම වියල්ල තියෙනවා මේ නොයිත් දේවල් කරලා තියෙනවා මාස ගාන ක එහෙම ඉන්නවා ඉදලා ආයායි බල කරන ති මාත් ගණ්ඩුකු ඉතින් දැ අරගොල්ට දොකු පහසුවක් නෙමයා එහින්ද ඉතින් හොරනාකට තැවටිලි කලා දැ ඔහුත් බැක කියන්ට බැරිතනැටා ඇතින් ගත්තා අතිමට කොසුල් රජරුවන්ට කණ්ඩායිම අහුනා රජරු පන්සිය දෙනාම අල්ලගෙන හොර නායකයට උඹ උඹට ජීවිතය දෙනවා හැබැයි උබේ සහචරයෝ ටික සියලු දෙනාම මරන්ඩ වන උඹ හ නාකයක්ව එක් කරන්න බෑ. උනුත් එක්ක මාත් මැරෙනවා මිස මගේ උ මරන්න බෑමට හොරෙන් හරංගිල් අනනික්කායි දන්නතුව රහසින් මේකහන්නේ රජුරුව මෙම රහස්සා කච්ඡාවක් නායකඇත් එක කරනවා කිය කවුරු දන්නන්නේ නෑ පස්සෙ රජරුව කරන්නේ අර සියලු දෙනටම හොරින් වෙන කෙනෙක් ගන්නවා. ගින් එයාගෙන් අහන උඹට ජීවිතය දෙනවා ට පුොළ හඳ මුගොක්කම මරණ්ට. ආන් එහෙම මේ කණ්ඩායිම පෙර හිටකු පන්සිය දෙනාගෙන් මැව්වා එකෙක්වත් කැමතිවනේ නැැ කෙනෙක්වත් කැමති නෑ තමන්ගෑයි මරන්ට තමුණත් මැරෙන් සූදාන මිසා රජරුන්තිමට රන්ගගේ තමද එලිය ට ජීවිත දෙනවා. ගොඩ පුළුහන්ද මේ යඇයි මර පුළුහන් කිීවා. ගත්කටට හාකිවා. ඇන්තිමට හොරනායකයගදලා සියලු දෙනාම ගහතනය කිරීම ඔහුටයි බාරුුණි. ද බන්්න්නර හොරනායකය එදා දැකපුදී. එක්කටම හිටපු සහෝදුරී වගේ පිරිස මරණ්ඩඔහු පැකළුන්නේන. අං ඊට පස්සෙ කොසල් රජිරු ඔහුට දුන්නා රටි? ගහතක තනතුර වැරදිකරුවන් දංගෙඩියට ගැෙනහිල්ල ගාතනය කිරීම ඔහුටයි බාර අවුදු පණස් පහත්ම මේ වැඩී කළා ඊට පස්සේ ැන් වයසයි මේ කෙනෙක් බෙල්ල කපල ගාතනය කරනකොට එක නීතියක් එක පාර බෙල්ල කපන්ඩ දෙපාරක් කොටන්න බෑ ඉ පස්සේ රාජපුරුෂුවෝ දැක්ක මොහු දෙතුම් පාර කොටනොබෙල්ලෙට රජුරු තීරණය කළා දැන් කායික ශක්තිය හුඳක් ගිලිහිදා වයසයි විශ්්‍රාම දෙන්න කාලෙ හොඳයි විශ්‍රාමය යවා අංගෙදා තීරණය කළා අදනං හොඳට නාල අලුත් ඇඳුමක් ඇඳලා ඇඟ සුවඳ ගල්ලෝගෙන බොහොම රසවත් ආහාරයයක් බක්තිමිද වන කැඳක් අනු බහ කරන්න හිතුවා තරුවන්ට මේ කතාව කියහම දරුව ක්කම කරල තිබ්බා ද නාගනැඇවිල්ල තමන්ගේ නිවසේ පුටුවේ වාඩි වෙලා ඉන්නෝ අන්න එවෙලා ඇදක්ක සාරිපුත්‍යයන් වහසේ පිඩ පාති වඩමෝ. ලොකූවා සාව්‍යපදු නාදං වියලද්දෙන්ට කැඳ ටික තියෙනවනි එහෙෙන්ම ම සාරිපපුත්‍යයන් වහසට රාධනා කළ ගේ කැදෙකුන් හසට පූජ කළා සැරුත් මහරතන් වහස ඔහුට බණටිකක් කියඩ මේ වෙලා ඔහුගේ හිතක කොහොමද කියල බැලුවා කැඳ එක පූජ කළා නමුත් කැද බොන්ඩ හිතේ තියෙන තන්හාාව තාම තියෙනවා එන සඳහන් කලා උපාසක එ ගෙටගිහිල කැඳටිකක් බීලමෙන්ට කැද බීලාවට පස්ස අනු ශාසනාවක් කළ බෝම සතුටුයි සාරිපුෘදයන් වහන්ස පිටි පස්සෙගිය උන්වහසේ මාර්ග මද දුරක් ඇරල්ල ආපහු එනගම එල දෙනක් ඇනල මරලදානෝ පනස් පස් සවුරුද්ද මිනී මරපු තම්බදාටික තවතිසාවීපදනෝ අවසාන මොහොත හිතේ තිබුුණි සාරිපපුද්‍යයන් වහන්සේට දම් පූජා කරපු සතුට ඔහු කරපු අකුසල කරමයෙන් ටික අහෝසි වනාද දෙව්ල විංචුත වෙනකොට ඒ අකුසල කරමයන්ට මූුණ දෙන්න හුට සිද්ද වෙනවා කී කාලයක් නිරේ පැහන්ඩ වෙයිද කියලාපිදන්නේ හැබැයි කිසියම් භාග්‍යයක් තිබු නොත් දෙවලවදි සෝවාං වෙන්ඩ අරාක්කු සල්තික ඔක්කොම එතනම බල රහිත වෙන ඒතම සෝවාන් භව තියන ලාබේ. ඇදි ඒකයි මම සඳහන් කළේ මරනාාසන්න වෙලාවේ කුසල චිත්තයක් තියෙන්න්න පුළුවන් අකුසල් කරපු කෙනෙකුට කුසල් කරපුෙනකට අකුසල චිත්තයක් තියෙන්න්න පුළුවන්. මේ දෙකට අනුව තමන්ගේ ඊළඟ භවයේ තීරණය වෙනවා. එතකොට මරණ මංචිකයේදී උපදින වේදනාව තුළ දේශ සිතකින් අකුසල් සහගතව මරණයට පත්වන්න සිදුවනොත් දුක්ක දායක උපතත් තමා තියෙන්නේ බොහෝ වෙලාට තියන්නේ එහම උපතා එහෙනම් දැම්ම ඉඳල පුරුදු කර්ඩ ඕනේ අභ්‍යන්තරාබාධීවත් කරන්නට මේ තමයි මරණයට සූදානං වීම ඉති ඒක පුරුදු කරන්න නම් මොකක්ද කරන්නඩෝනේ මෛත්‍රී භාවනාව වඩන්රෝේ දැන් ඔය වාඩි වෙලා ඉන්න කොටත් අපි ඇගේසිවුම් සවුම් වේදනාවල් තියෙනවා. නමුත් අපිට ලොකුවට දැනෙන්නේ නෑ. මද අපි වෙන වැඩකයින්නේ. බනාහනෝ නැතන් හිත වෙනත් කොහහරි ගිහිල්ල කොතන හරි කරන්න තියෙන තැනක හිත මොකක් හරිකාරණාවක. ඒක නිසා මේ සිවුම් වේදනාවල් දැනෙන්නේ නෑ. සමරලට අපිට තේරෙන්නේ වැඩකරකරන්න ලාවට මේ කටු පඳරුවලට සීරි. කෙනෙක්කාවා ොදකුලෙල්ලෙ එන්නන්නේ කියලා එතකොට තමයි දන්නේ සීරිලා ලේනවා කියලා. දර වෙනත් වැඩක ලොකුවට යෙදිල හිටපු නිසා අර සීරුම් පාර දැනු නෙනෑ. ං ඒවාගේ කායික වේදනා හරියට තියෙනවා නමුත් අපිට නොයෙක් වැඩපොල ගොඩක් ඔලිවෙ තියෙන නිසා ඒ සෙවුම් වේදනා තේරෙන්න්නේෙනෑ. හැබැයි භාවනාවකට වාඩි වෙලා හිත සමාධිමත් කරගණ්ඩ උත්සාහ කරනකොට මෙතෙක් නොතිබුන ඇහේවේදනා කනේවේදනා කොන් දෙවේදනා මේ දේවල් දැනහින්ට පටන්ගන්නවා ඔ අපි බාහිර සමාජයෙන් මිදෙන්ඩ උත්සාහ කරන වෙලාවක්නේ. ආං එතකොට මේ මෛත්‍රී භාවනාවක ක්‍රමයක් තමයි අභ්‍යන්තර වේදනයවත් කරනවා. අපිගේම වාඩි වෙලායි ඉන්නේ ධනහිසරි දෙනවා. එළගම මගේ දන හිසාරමුණු කරලා මෛත්‍රවඩනවා මේ ධනහිසේවේදනාවෙන් මාසුවපත්තේවා එහෙම වඩාග එහෙම අරමුණු කරගෙන යනකොට ධනහිසේ වේදනාව මගේරෙනවා ඇැ ධනහිස්සේ වේදනාව මගේැරුුණට තුනටයේ වේදනාවක් එඩ පුළුවන් නැවත අරවිදිහිට අරමුණු කරනවාහසේ කැක්කුමක් එඩ පුළුවන් නැවතත් ඒ විදිහට අරමුණු කරනවා අන්න එහෙම අරමුණු කරලා අරමුණු කරලා. කේසාන්තයේ ඉඳල පාදාන්තයේ දක්වා බලන කොට දැ මගේ රීරයේ කිසිම තැන වේදනක් වේදනාවක් නෑහැ. තිම නිතර කියපු කාරණාවක් සඳහන් කරනවා මේ භාවනා ක්‍රම විස්තර කරන තැන්වල. අපිට දැ මේ කාල හැදන දරුණු ලෙඩ පිළිකාවල්. වකු ගඩු ආබාද. මේ අක්මාවිතෙල් තැන්පත් වෙලා එහෙම ඇතියෙන බලපෑම්. මේවාගේ මේ දරුණු රෝගයක් ඇඟෙන් ඉවත් කරනව කියන එක. මේ මෛත්‍රී භාවනාවේ ප්‍රාථමි අවදයක් කියලා. දරුණු රෝගයකින් සෝය ලබනවගේ එක මෛත්‍රී භාවනාවේ ප්‍රාථමි කාවදයක් කියල කියන්නේ. ඒවාගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන වේදනාවල් දැනෙනවා ඒ දැන දැනෙන තැන වේදනාවල් ඉවත් කරන්න පුළුවහන් එකතම අභ්‍යන්තර වේදනාවල් නිිවත් කරනවා කියල කියන්නේ. අහන් ඒක හොඳයට ප්‍රගුණ කරලා තිබුණ කෙනෙකුට වේදනාව දැනෙන තැන අරමුණු කරපු ගමන් වේදනාව ඉවත් කරගඩ පුළුව. එනම් මරණ මංචකේ අරවාගේ වේදනාවල් දැනෙන්ට පටන්ගත් හම අ්‍යන්තර ආබාධ ඉවත් කරලා හොඳට පුරුදුයි නං ඒ දැන හිසේ වේදනාව කුසේ වේදනාව ඉවත් කරගඩ ඔහුට හරි පහසුයි ඒ මෛත්‍රී බලින් මකද මේ වේදනාව දැනි දැනී ඉන්නකොට කර කුල් සිත් අරුණ වෙන්නේ බොෝමාටී කරන්න බැරිදය. තරහා උපදින මිසක් කුසල් සිත් මතක් වන්නේ. මරණ බයත් තියෙනවන්නේ ඔ දෙකතුනම ජයගන්ඩි පැයි. එතට මරණ බය ජයගණ්ඩ නම් මමුණොද කරලා තිහින්දෝනේ ඇ භාගිතන් හස මනවදේශනා කළා. මේ කාලි නං බුද්ධෝත් පාදයක් නිසා ුවන් සරණ ගිහිල්ලා. උතුම් වූ පන්සිල් ආරක්ෂා කරගෙන තියෙනවනං කෙනෙක් බයිවෙන්ඩ දෙයක් නෑ. එමනි සඳහන් කලි හරියට තිසරණේ තියෙනවනන් ඒත් එහෙමයි. ඉතින් පන්සිලුත් තියෙනවනන් තව ගොඩක් හොඳයි. ඇයි බය නොවෙන්ඩෝනේ මැරුුණ ගමන් එහෙම අය හොඳ තැනක උපදිනවා. මැරුණ ගමන් තැනකපදනවා දන්දීල තියෙනවන ඔබ සඳහන් කලේ දසදානවස්තුූම සම්පූර්ණ කරලනං ඉප දෙන තැන බෞබෝග සම්පත් අඩුනේ ඕන තරං ලැබෙනවා සංසාර පුුණ්්‍යවන්ත උපත් ලබාගත්තා අය අපි අතර කොච්චර ඉන්නවාද පින් කරල ඉපදිච්චායේ සහර මව්පියක්කිින්ව අපිගේම කෝටිපති. ඒගොල්ලු කෝටි ගනං හම්බ කරගඩ නොවිදිනා දුක්බිින් ද මුල්කාඩි දැම්බලන්ටක ඒ ගොල්ලන්ගේ දරුවන්ට ඒම දුක්විඳින්ට දෙයක් තියෙනවද ඒ දරුවන්ට අවශ්‍ය සියලුම සැප සම්පත් උප දින කොටම ලැබිල තියද එතුකොටර කෝටි ගනං ධනය තියෙන මවපියන්ට වඩා මේ දරුව කොච්චර පින් කාරද ඒගොළු කොච්චර පින් කරල්ලද ඒගේ පුුණ්‍යවන්තියෝ ඕන තරන් උපතිනවා ඉති හැබැයි ඒකට මූුණ දෙෙන්ඩ අපි විසින් කලින් සූදානං වෙලා ඉන්ඩෝනය මරණයට සූදානං වෙලා ඉන්ඩෝන ඒ මරණයට බයිනැතුව මුූ දෙෙන්ට ජන සිල්රැ කල තියෙන් දෝනය තෙසර නෙහි පිහිටලා ඉන්දෝන දානය සම්පූර්ණ කරලා තියෙන් ඩෝන ඔහු මරණ බයින් විදුන කෙන අභ්‍යන්තර ආබාධ ටිකත් ඉවත් කරගන්න පුරුදු කරලා තියෙනවන්නම් අන්තිම මුොහොතේ ඇතියෙන වේදනාවන්ගින් බිදිල තවන් කරපු පින්කං ටික ආර්ජනය කරගන්න පුළුවන් තැනක ඔහු ඉන්නවා එතුටම සීලය ගැනත් අපි කතා කරහම බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිත්‍ය වූ සීලයක් අප්‍රදේශනා කළ නිත්‍ය වූ සීලයක් ද අපට දශනා කරපු නිත්‍ය සීලය ඒතමයි පන්සල් මනුස්සේ කිය කියන්නේ බොහොම උසස් සත්වයක් මනසි බොහොම උසස් මනසිං උසස් සත්්‍යයා සමාජයට වැරදි කරනවා හුඟක්කාඩි ඔහුගේ ඒ උසස් බව තව තව දියුණුවෙන් දියුණුවට අරගෙනගී භාගත වු හසගේ මඟ පින්වීම ධර්මයෙන් ඒ උසස් බව දෙගුණතෙගුණ කළා ඊටත් වඩාවර්ධනය කළා ධර්මය තුළ කීකරු වෙච්ච පුද්ජලයා ඒ උසස් බව හොඟක්දවුණු කරගන්නවා ඒ උසස් බවේ අග්‍රපලේමකක්ද මනුෂ්‍යත්තයේ අග්‍රම පලේ මනුෂ්‍යත්තයේ අග්‍ර පලේ තමයි සම්මා සම්බුද්ධත්වේ. භාගිතු වොහන්සේෙන් පස්සේ මහරහතන් වහන්සේලා. ඉන් පස්සේ සෝවාන් වහතන් පිළිවෙලින් මාර්ගඵලලාබීන් වහන්සේලා. අනාගාමි සකදාගාමි සෝවාන් උත්තමයන් වහන්සේලා මෙ මනුෂ්‍යත්වය අග්‍රපලේ හොයාගත්ත හොයා ගත්තාය. එයින් පල්ල හැටෙනකොට සෝවාන් මඟට පිළිපන්න. සෝවාන් මගට පිළිපන් කියල කියන්නේ කාටද තෙරුවන් සරණගිහිල්ලා උතුම් වූ පන්සිල් ආරක්‍ෂා කරගෙන ගුණ ධර්මයන්ගෙන් පෝෂණය විවී කටයුතු කරන අයි සෝවාන් මඟට පිළිපයි. සෝවාන් වහන්සේ ළඟ නැත්ති සෝවාන් වහන්සේ නමක් නැතිකරපු සංයෝජනමනවාද සක්කායේදිිට්ටි විතිකිච්චා සීලබත පරාමාසය මේ සංයෝජන තුන නැති කලාට පස්සේ අපේ උතුමන්ට කියනවා සෝවාං විච්ච කෙනෙක් එතකොට සෝවාන් මඟට පිළිපන් කෙනා කියල කියන්නේ ඊළඟට සෝවාංවෙෙන්ඩ බලාපොරොත්තු සම්පූර්ණ කර ගනිමින් ඉස්සරහට යන කෙනා ඒ මාර්ගය තුළ හැබැයි ඒ සෝවාන් මඟට පිළිපන් කෙනා. ඔහුත් ඇත්තටම කවුරු වගේ ද ජීවත්තෙන්ඩෝනි සෝවාන් වහන්සේ නමක් වගේ හැසිරෙන්ෝනි. සෝවාන් ගුණට පස්සෙ මේවා නැති කරන්න බෑනි ඇති මේව නැති වෙන කං සෝවාන්වෙෙන් නැහැනි. හමර කෙන කිතන් එහෙමනි සෝවාන් වුණට පස්සේ පව්කරන්නේ න නෑ පව්කරන තාකල් සෝවාන් වෙන්නේ නෑ තිසරණයහි පිහිටන තාකල් එතන්ට යන්න වැෑනි. එ තිසරණ පිහිට ලයිඩ නෑ. සක්කා එදිට්ටිය තියෙන තාකල් සෝවාන් වෙන්නේන එන සක්කා ඉදිට්ටිය නැති කර හම සෝවාන්ගෙනවා. සීලබ්ත පරාමස් මනුවදි සීලබත පරාමාස්සකයන්නේ වැරදිී සීල්ල ෘත භාගිතුන් වහසේ දේශනා කරපු ක්‍රමයයක් තියනවා මිසිල් ආරක්ෂා කරගනම සංසාර ස්සර ඇට ඇන් නමුත් ඒකට පිටිං ිහිල්ල කටයුතු කරන ඕන තරගින්නවා බුදු දහමිතියෙන්නේ මධ්‍යමක් ප්‍රතිපදාව සමහරයි අන්තවාදී වෙහිතනවා අන්තගාමී වෙහිතනවා නි ගට නාත පුත්තගේ නිගන්ට ශ්‍රාවකයව. පාරය විදිනකොට සත්තු මැරෙනවා කියලා ඒගොල්ල යන්නේ අතුගගා සත්තු පැකී කියලා හැපැතගොලු කල්පනා කරන්න හැ කෙනෙක් අඩියතියතිය යනකොට මැරෙන සත්තු ප්‍රමාණයට වඩා අතුගානකොට සත්තු මැරෙනවා කියලා ඇබුල පාර මතු ගා න අපි අඩිය තියනකට මුළු පාරි මඩියී තියන්නේඒවගේ අන්තගාමීව අන්තයට ගිහල්ල හිතපු අය ඉන්නවා සමහර අජවුරුත්ත සුනකවෘත කුක්කුරවෘත මේවාගේ රෝතා අනු ගමනය කලාව පෞතාවන්ඩ කියලා. එළුවෙක් වගේ හැසුරුණා ගවයෝ වගේ හැසුරුණා සුනකයෝ වගේ හැසුරුණා රත්ච්ච ගල්ලුට ගිහිල්ල ඇඳුම් පැළඳු ඔක්කොම ගලෝල දල්ලා ගලවුඩ නිදා ගත්තා. එතු රත්ච්ච ගලිින් යටටින් පිච්චෙනවා කාෂ්ට කවුවට උඩින් පිච්චෙනවා. හිටවා එතකොට කෙලෙස් තැවෙනවා කියලා. නමුත් භාගිතුන් වහසේ හම ක්‍රම එකක්වත් දේශනා කරලනෑ. මධ්‍යම ප්‍රතිපදාවක් අපූ රුවට පෙන්වා. ආං ඒ භාගිතුන් වහසගේ මගට අවතීරණ වෙලා මධ්‍යම ප්‍රතිපදාව මත පිහිටලා සෝවාන් වෙච්ච කෙනෙක් යම්සේද එසේ හැසිරෙනකොට තමයි අපිට සෝවාන් බව ලැබෙන්නේ. සෝවාන් වහන්සේ නමක් වගේ ඉන්දෝනෙ සෝන්වි රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරනකොට තමයි රහත්වෙන්ට පුළුහංකම තියෙන්නේ පස් පව් කර කරා ඉන්න ගමන් රහත්වවෙන්නන්නේ ඇනි කවරුව එසිල්ලෙන් අත් හැරෙන්ඩුවන එති එම් භාගිතුන් වහසේ දේශනා කොට වදාලි මෙ මරණයේ කියන ධර්මතාවට සූදානන් වෙන පුද්ගලයා එන මේ කාලෙ මනාව තිසරණය ඇතේෙන්දුවන තිසරනත් ආරක්ෂා කරගන පන්සිල්හ ින්ඩුවනෑ මේ උතුම් පංචසීලයේ ආරක්ෂා කරන එක වටිනාකම කොයි තරන්ද තැ හිතන්නකු මලක් හොඟක් වටින්නේ කෙනෙක් මලක් අගේ කරන්නේ එක සුවඳ තියෙන මලක්න සුවද මල්වලට හැමෝම කැම්ති ගහක් හොඟක් වටින්නේ ඒ ගහේ අරටුව තියෙනවන මොන හුන්ගක් ලස්සන වෙන්නේ පිල් කළභක් තියෙන නිසා මිනිහිකු ගිවටිනාකම හුඟක් වැඩිවෙන්නේ ඒ මනුසයලඟ සිිල් තියෙනවන ඔබත් මමත් අපි හැමෝම මේ ජීවිතය තුළ අසංකරපු ගිවිසුමක් තියෙනවා එ ගිවිසුම වෙන කවරුවත් එකනෙමේ අසංකරලතියෙන්ඒ ගිවිසුම මම මමත් එක් අයි අසං කරලතියන් ගිවසු මේ ගන්තිකීය තියෙනවාද පහක් තියෙනවා මං පොරොන්දුවක් දීලා තියෙනවා මං කවදාවත් අනුන්ගේ ජීවිත විනාස කරන්න කියලා එක මගේ එක ගිවිසුමක් මං කවදත් අනුගේ වස්තුව ගන්න නෑ එක මගේ තව ගිවිසුමක් මං කවදාවත් අනුන්ගේ කාම වස්තු පරිහරණය කරන්න යන්නේ නෑ මං කවදාවත්ම කවුරුවත් මොනමකමක ත්‍රවටන්නේ රවටන්නේ නෑ කවදාවත් මදයට ප්‍රමාදයට පත්වෙෙන්නේ මේ ගිවිසුම සමහර වෙලාවට එකම දවස කී පාරක් සිහි කරනවාද. එකකොච්චන සිහි කළ මගේ ගිවිසුම මේ ජීවිතයේ මේ වර්ෂට එනකොට කී පාරක් උල්ලංගනය කරලද. එතක මම කොයි තරන් දුරුවලේද පොරුන්දු වෙන පොරුන්දු කඩනවා පොරොන්දුුව වෙන පොරොන්දු කරනවා සමහර වෙලාවට විවාහයම විවාහයකෙන් විශ්වාසය නත් බලක අපේ විශ්වාස කොච්චර බංගද කියලා සමාජයේ දිහා බලහම ඒ තියාාපු විශ්වාසය කොයි තරම් බංග වෙලා ගහිලද විශ්වාසය රකින්ත් අපට බෑ ගිවිස මේ පොරොන්දෝ රැකගඩත් අපිට බෑ තැතට අපි කොයි තරං දුරුවලාද සිම ශක්තිමත් බවක් ක අපිළඟනෑ නමුත් මේ ශාසනය ඉහලට ගියපුතුමන් වහන්සේලා කොයි තරන් කැපකිරීමම් කරපුයිද මේ සසරින් මිදෙන්ඩ ඔය මරණයෙන් සදාකාලික අද අතමිදිලා නොමැරෙනෙනෙක් අමරණීය කෙනෙක් බෝට පත්ෙන්ද අමරණයඉ මැ නෑ ක. එ නොමැරෙන තැනට පත්වෙන්ද? නොමැරෙන්ඩ නම් නූපදිින්ටෙපයි ඇැරෙන් නැතිවෙඩ නං උපදිින් ඇති වඩුවන ඉපදනොත් අනිවාරෙන් මැරැෙනවායම් ඒ අමරණී යත්වයට යන්න එතන ස්පර්ශ කරඩ කොයි තරන් වීරයක් තියෙන්ඩව නද ඒ පුද්ගලයට මේ ශාසනයේ වීර්යවන්තයූ ගැන කල්පනා කරනකොට අපි කවුද කියලා හිතෙනවා සැරියුත් මහරහතන් වහන්සේ අවුරුදු හතලි තර යහනක පිට තියලනෑ කියලකෙන්. අවුදු අතලි සතරක් නිදියලානෑ ඉඳගන්නවා හිටගන්නව එවිදිනෝ ඉරියවත්තුනයි පවත්තන්නේ. වාඩි වුනත් අංසක අනුවට තමයි වාඩිවෙන්නේ. වාඩි වෙන තැනවත් ඇලවීමක්නෑ එච්චර කල්ලියම හිටිය කියහම්. ඔයි වීරය විතර තැගල තිය අනුදයන්හස කොච්චර කල් හිටියද. හලයන් වහන්ස කොච්චර කල් හිටියද නොනිදා හිට පවස්ථ වීේ තරන් කැප කිරීම් කරලා තියෙනවා ඉට අමතරව තව කොයි තරන් එතිෙන්ට යන්ට කැප කිරීම් කරපුවා ඉවාද සැරියුත් මහරහතන් වහන්සට කියන්නේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා මුගලන් මහරහතන් වහන්ස තේමයි ඇයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියල කියන්නේ මේ අන්තිම ජීවිතයට කලින් එක දිගට ආත්ම පන්සීය රසි ප්‍රෝජ්ජාවෙන් පැවිදි වෙලා ඉඳලතිෙන් ඉ රත්්‍යන්ත බ්‍රහමචාරී කියලගැෙන මේ ආත්ම පන්සීයම රාගසිතකින් යුක්තව තමන්ගේ ශරීරාවයවයක් තමන්ගේ අතිංවත් ස්පර්ශ කරලනය කියලා අන්න කයි අත්‍යන්ත ්‍රහ්මචාරී කලකෙන් න්න වීරය කොහොමද කියලා එහෙම වීර්ය වඩපු අයත් එක්ක මේ විශ්වාස බංග කරමින් කටයුතු කරන අපි කොයි තරං දුරුවලද එවන් දුරුවලා පිට මේ සංසාරෙන් විදෙන්ඩ තවකොච්චර කල්ලයිද ඒ දුරුවලකම හින්දනේද මහසාගරයේ ජලයට වඩා වැඩියෙන් එක අම්ම වෙනුවෙන් අඩ අ්ඩ මේ සංසාර මේ යන්නේ කාට අකීකරවෙච්ච නිසාද ආයෙන් අකීකරවිවෙච්ච නිසා මෙ තින වරධාරයන් වහන්සට ටකීකරුණා අපිට පාර පෙන්වා මේ සංසාරයෝන තරන් නමුත් අප පාරි ගී නෑ හොඳ පාර පෙන්න හම අපි හැමදාම කැලේ මයිගී එන දැනුත් ලැබිල තියන වටිනා මනුස්ස ජීවිතයක් ශ්‍රේෂ්ට උත්තම ජීවිතයක් මේ මොහොත වෙනකොඩත් ගොපල්ලා ගවෝටික තනභූමියයට දක්වනවා වගේ මේ ජරා මරණ දෙන්න එකතු වෙලා මව දක්ක ගෙනයනවා ආවිශෂය කරවලට ගිනි ගිය තැන් පිලිස් සිලා ගිහිල්ල තියෙනවා සුලං හමපු තැන් අතු කොළ කැඩිලා ගිහිල්ල තියෙනවා ජලය ගියපු තැන පාර හැරිලා තියෙනවා මම වයසට ගිය බව මගේ ඉන්ද්‍රියයෙන් හුඟක් මට කියනවා කෙෂ්ටික සුදල ඇගරැල්ලි වැටිල්ලා දට්ටික හැලල්ල ඇහැ පේන එක අඩුවවෙලා කායික ශක්තිය දුරුවල වෙලා එහැම දේකින් මොනවද කියන්නේ. දැන් උඹ පෙරට වඩා හුඟවස්සයි ජීවත් එච්ච කාලයේ උඹේ වැඩි තැන් ජීවත් වඩ තියන කාලේ හුඟක් අඩුයි මට මතක් කරලා දෙනවා. නිහඬව මේ ධර්මතාවය මම දැන් කොතනද දෙඉන්න කෙලා මට මතක් කරලා දෙනවා ආං එක තේරුන් අරගෙන එක වැටහහිෙන්ඩ වැටහෙන්ද ආරයන් වහන්සට කීකරු වෙලා භාගිතුන් වහන්සේට ලං වෙලා ධර්මයිෙන් ජීවිතයේ පෝෂණය කරගෙන මේ ජීවිතය ආලෝකු මත් කරගෙන මෙහෙෙන් සමුගන්න දවසට සිනහ මුසුව සතුටු සිතින් සමුගණ්ඩ පුළුවහන් ජීවිතයක් අපි පෝෂණය කරඩුවනේ ආංගේ ජීවිතයේ පෝෂණය කරලාන පුද්ලය මරණයට මූුණ දෙන්න සතුටින් ඇයි මෙහෙ ඉන්නවා කියල කෙන ජන් ජරා ජීරණ වෙලා නඉන්නේ දැන් එන්ඩ එන්ට හැම පැත්තෙන්ම තියන වේදනවල්මයි හැබැයි දැන් බුදුරජාණන් වහස දේශනා කළා මම ඒවිදිහට ජීවත් වෙලා නං මෙහෙෙන් චුතවෙච්ච ගමන්ම උපදින්නේ මීට වඩා හොඳ තැනක දැන් මම හොඳටම දන්නවනම් මම් භාගිතුන් වහසට කීකරුයි ජීවිතය එහෙම පෝෂණය කලා උපදින්නේ මෙතනින් පස්සේ මීටත් වඩා හොඳ තැනක නං මෙතන ඉඩ තන්හාාවක් තව ඇතිවෙන් නෑන අගේ හින්දා. මෙලොව දාල යන්ඩ පුළුවන් වාසනාවන්ත ජීවිතය. අතාරන්න කොට සතුටු වෙලා ආතාරීන්න පුළුවන්. දෑස් අග කඳුලු නැතුව දෙතොල මට සිනහාවක් තියාර්ගන මෙලවන් සමගණ්ඩ පුළුවන් ජීවිතයක් පෝෂණය කරඩ පුළහන් වුනොත් ඔබ ඔබට ලවිච්ච වාසනාවන්ත ජීවිතයට සාධාරණය කර කෙනෙක් එවන් ජීවිතයක්ති සමුගන්ඩ ආරයන්ට කීකරවිච්ච තුනරුවන්ට කීකරවිච්ච ජීවිතගමනක් පෝෂණය කරඩ පාගිතුන් වහසගේ ආශිරුවාදෙන් ශක්තිය ධෛරිය භාග්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා පින්තිනි අද්ද ධර්මදශනාවයේ දායකත්වය දරුන් ලබනවා. වයම් ගොඩ පදිංචි පිකේ මුතු ලතා මහත්මි හා විශාකා සෝම සිරිද්ධියනිය විසින්. උතුම් අරමුණ සිහිපත් කරනවා දේශකයණන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට ත්‍රිවිධරත්නය ආශිරුවාදය ලැබී නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. උන්වහන්සේලා පාර්ථනා කරන බෝධීන්. සැප සහිතප්‍රතිපදාවෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමාමහන් නිවනිින් සැනසෙන්ඩ තිමේ පු්්‍ය ධර්රමයන් හේතුවේවා කියල බෝම කල්්‍යයානමිතර සත්පුරුෂ ප්‍රාර්ථනාවක් දායක පේශ සිහිපත් කරලා තියෙනවා. ඊට අමතරව අපත් වී වදාළ බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාත්‍රුවන පූජ්ජපාද දරනාගම කුසලදම්ම නායක මහිමිපාණන් වහන්සේ ඇතුළු. අපත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදං වේවා. මේට වසර දායකට පෙර මියගිය RPී සෝම සිරිස්වාමි පුරුෂයා හා දෙපාර්ශයම මියගිය මවපියන් ඇතුළු ධර්මදානමයේ පිංකමට උදව් උපකාර කළ සියලුදනාගේ නමින් මියගිය සියලුම ඥාතිමිත්‍රාදීන්ට මේ පින් අනුමෝදං වේවා. ධර්මදානමයේ පිංකම සඳහා සහභාගිය වූ ධර්මශ්‍රවනය කළ එවගේම උදවූපකාර කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිරුවාදය ල බේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැෙන මේ සංසාරයෙන් එතර වෙන්ඩ මේ උතුම් ධර්මදානමය කුසලේ ආශිරුවාදයක් පාරමිතාවක් වේවා කියලා ඒේ කියය මුතුලතා මහත්මියය සහ විශාකා සෝමසිරි දියනිය විසින් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ දෙපල විසින් පුුණ්ානු මෝදනාක් කළ මහා සංගරත්නය ඇතුළු සියලු දෙනාටම අපි අනුමෝදන් කරපු මීපින් අනුමෝදන් වේවා ආශිරුවාද කළ සියරු දෙනාටම රත්මත්‍රිය ආශිරුවාදයෙන් නිෙදුක් නිරෝගි භාාවයේ චිරජීවනය උදාාවේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහනිවනිින් සැනසෙන්ඩ භාග්‍ය වාසනාව සැලසේවාගිල් ප්‍රාර්ථනා කරම්. ආකාසට්ඨාච බුම්මට්හාා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝ දෙත්වාචිරං රක්කංතුළෝක සාාසනං දේවූ වස්සතුකාලේ නේ සස්්‍යිය සම්පත්ති හේතුච්ච పీతో భవతులు చే రాజా భవతు దమ్మికో